සුබදසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ නිමේස ඇකඩමි YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නේ අපේ ෆෝන් එකේ කැමරාව පැහැදිලි නැත්තම් ෆෝන් එකේ සෙටින් ටිකක් වෙනස් කරලා අපේ ෆෝන් එකේ මේ පැහැදිලි නැතුව තියෙන කැමරාව ගොඩක්ම පැහැදිලි කරගන්න පුළුවන් සුපිරි විදිය රහසක් ගැන. මේ කාලේ වෙද්දි ගොඩක් දෙනෙක්ගේ ෆෝන් කොච්චර අලුත් වුණත් සමහර වෙලාවට අපි ෆොටෝ එකක් ගහන්න ගිහිල්ලා අපේ ෆෝන් එකේ කැමරාව ඔන් කරාම සමහර වෙලාවට ගොඩක්ම පැහැදිලි නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අපි ගහන ෆොටෝ ගොඩක්ම අවුල් විදියට තමයි වදින්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්න සමහරට ඔයාටත් තියෙන්න පුළුවන්. අන්න එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක්ම වැදගත්. මොකද මම මේ වීඩියෝ එකේ කියන දේවල් ඔයාගේ ෆෝන් එකේ හැදුවොත් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ ෆෝන් එකේ කැමරාවේ දැන් තියෙන ක්වලිටියට වඩා වැඩි ක්වලිටියක් මේ ක්‍රමයේ හරහා ලබා ගන්න. හරියනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ වගේ දෙයක් ඔයාගේ ෆෝන් එකටත් කරලා ඔයාගේ ෆෝන් එකේ කැමරාවත් ගොඩක්ම ලස්සන විදියට හදාගන්නේ කියලා. මුලින්ම අපි මේ දේවල් කරන්න කලින් අපේ ෆෝන් එකේ Play Store කියන ඇප් එකට යන්න ඕනේ. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ උඩම Play Store කියන ඇප් එක තියෙනවා. මම මේ Play Store කියන ඇප් එක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මේ විදියට තමයි ඕපන් වෙන්නේ. ඔයාට පේනවා ඇති මෙතන ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එකේ නම තමයි Picnic. ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ Play Store එකේ මෙන්න මේ නම සර්ච් කරන එක. එතකොට ඔයාට ලේසියෙන්ම මේ ඇප් එක හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකට ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකගෙන උත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මම මේ වෙද්දිත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒකින්ද මෙතන පල්ලෙහෙන් ඕපන් තමයි තියෙන්නේ. මම මේ ඕපන් කියන එක ටච් කරන්න. ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහ එකක් ඕපන් වුණා. ඔයා දැන් කරන්න ඕනේ මේ යට තියෙන කැමරා කියන බටන් එක ටච් කරන එක. මම මේ කැමරා කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අපේ ෆෝන් එකේ කැමරා එක මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ සාමාන්‍ය කැමරාව මේ විදිහට පැහැදිලි නැති විදිහට තමයි තියෙන්නේ. හැබැයි අපිට දැන් මෙතනින්දි පුළුවන්කම ලැබෙනවා මේ සාමාන්‍ය පැහැදිලි නැති කැමරාව පැහැදිලි වෙන විදිහට හදාගන්න. ඒක හදන විදිහ ඔයාලට මම පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති යට නිකන් කොටු කොටු වගේක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ කොටු. මේ වගේ කැමති එකක් ටච් කරන්න. මම මේකට ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඇති අර පැහැදිලි නැතුව තිබ්බ කැමරාවෙන් පෙනුන ෆොටෝ එක. එහෙම නැත්නම් කැමරාවෙන් පේන විදිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා පැහැදිලි ෆෝන් එක තියෙන කැමරාවක් බවට පත් වුණා. මෙන්න මේ විදිහට යට තියෙන මේ කොටු ටච් කරලා අපිට පුළුවන් වෙනවා කැමති විදිහට අපේ ෆෝන් එකේ කැමරාව වෙනස් කරගන්න. ඒ වගේම තමයි අපිට මේකෙදි තවත් වැදගත් දේවල් ටිකක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් කියමු මේ අහස තියෙනවා. මේ අහසේ තියෙන වලාකුළු. ඒ කියන්නේ අපිට ඕන නම් වලාකුළු දාගන්න, ඉරේලිය දාගන්න, මේ වගේ ගොඩක් දේවල් දාගන්න අපිට මේ ඇප් එක හරහා පුළුවන්කම ලැබෙනවා. මම නිකන් සාමාන්‍ය කැමරාවකට යන්නම් මේකෙදි. ඔයාලට පේනවා ඇති සාමාන්‍ය කැමරාවකට තමයි මේ දැන් වැටලා තියෙන්නේ. මෙතන ඔයාලට පේනවා කිසිම වලාකුළක් නැහැ. හැබැයි අපිට පුළුවන්කම ලැබෙනවා මේ ඇප් එක හරහා වලාකුළු දාගන්න. ඔයාට පේනවා ඇති මෙතන නිකන් ALPS කියලා එකක් තියෙනවා මේ මෙතන. අන් එක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාට පේනවා ඇති වලාකුළු නැතුව තිබ්බ අහස මේ වෙද්දි වලාකුළු සහිතව තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් කැමති කැමති විදිහට හදාගන්න මේ යට තියෙන ඒවා ටච් කරලා. ඔයාට පේනවා ඇති මේක ටච් කරද්දි මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. රෑ විදිහට තියන්න ඕන නම් රෑ විදිහට හදන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම ඔයාට තවත් දෙයක් පෙන්නන්නම්. ඒ තමයි මේ අපේ ෆෝන් එකේ කැමරාව කොහොමද මාරු කරන්නේ. කියන්නේ දැන් අපි සෙල්ෆි කැමරාවෙන් විතරක් නෙමෙයි පිටිපස්ස කැමරාවෙන් ෆොටෝ ගහනවා. අන්න ඒ වගේ දෙයක් කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාට පේනවා ඇති මේක උඩම නිකන් රවුමක් වගේ එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාට පුළුවන්කම ලැබෙනවා සෙල්ෆි කැමරාවෙන් වගේම පිටිපස්ස කැමරාවෙන් මාරු වී ෆොටෝ ගහගන්න. ඒ වගේම තව මෙතන එහා පැත්තේ කොටුවක් තියෙනවා. ඒ කොටුව ටච් කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයා ගහන ෆොටෝ එකේ සයිස් එක හදාගන්න. ඒ කියන්නේ තිරයෙන් භාගයක් වදින ෆොටෝ එකක් දෝනේ සම්පූර්ණ තිරේ වදින ෆොටෝ එකක් දෝනේ කියන එක. අන්න ඒ වගේ දෙයක් එතනින් කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි මේ අයිනේ තියෙන තිත්තුන. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරාම ඔයාලට පේනවා ඇති මෙතන අයිනේ ෆ්ලෑෂ් ලයිට් තියෙනවා. ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනවා. මෙතනින් අපිට පුළුවන් කළුවර වෙලාවක ෆොටෝ එකක් ගන්නවා නම් ෆ්ලෑෂ් ලයිට් ඔන් කරලා ෆොටෝ ගන්න. මේ වගේ ගොඩක් දේවල් කරන්න. මම මේ ගැන ඇත්තට වැඩියෙන් කියන්නේ නැහැ. මේක පොඩි දෙයක් නිසා. මම ඔයාලට තවත් දෙයක් කියන්නම්. ඒ තමයි මම දැන් මෙච්චර වෙලා කිව්වේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ කැමරා එක වෙනස් කරලා හදා ගන්න පුළුවන් විදි විතරයි. මම දැන් පෙන්නන්නම් ෆොටෝ ගහන්නේ කොහොමද කියන එක. ඔයාට පේනවා ඇති මෙතන මැද තියෙනවා නිල් පාට රවුමක්. අන්න ඒ නිල් පාට රවුම ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් මෙන්න මේ විදිහට ෆොටෝ එක වැදුනා. මේ විදිහට අපිට පුළුවන් ඕනම ෆොටෝ එකක් ගහගන්න මේ ක්‍රමයේදී. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. දැන් අපි හිතමු අපි කලින් ගහපු ෆොටෝ වගේක් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා කියලා. අන්න එහෙමනම් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ ෆොටෝ වලට උනත් මෙන්න මේ ක්වලිටි, එහෙම නැත්නම් මේ කලර්, එහෙම නැත්නම් වලාකුළු, මෙන්න මේ වගේ ඕනම දෙයක් මේ ඇප් එක හරහාම දාගන්න. ඒක කරන විදිය මම පෙන්වන්නම්. ඔයාට පේනවා ඇති යට ෆොටෝ ලඟුණක් තියෙනවා. එහෙම නැත්නම් රවුමක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් අපේ ෆෝන් එකේ ෆොටෝ තියෙන තැනට යනවා. ඔයාට පේනවා ඇති මගේ ෆෝන් එකේ ෆොටෝ තුනක් තියෙනවා.
මම මේක ෆොටෝ එකක් ටච් කරන්න මෙන්න මේ ෆොටෝ එක. ඒක ටච් කරපු ගමන් සාමාන්‍ය ෆොටෝ එකක් තමයි පෙන්වන්නේ. අපිට දැන් පුළුවන් මේකට කැමති ෆිල්ටර්ස් එකක් දාගන්න. ඒ කියන්නේ මේ යට තියෙන කොටු ටච් කරලා කැමති විදිහට ෆොටෝ එක හදාගන්න. මම මේ කොටුවට ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඔයාලට පේනවා ඇති අර කලින් තිබ්බ අපැහැදිලි පෙනුමට වඩා පැහැදිලි පෙනුමක් ආවා. මේ විදිහට අපිට පුළුවන් කැමති ෆිල්ටර් එකක් දාලා අපේ පරණ ෆොටෝ උනත් මේකෙදි හදාගන්න. ඒ වගේම තමයි තවත් දෙයක් තියෙනවා. මේ විදිහට හදාගත්ත ෆොටෝ එකක් අපි තියනවා කියලා හිතමු. අන්න එහෙමනම් අපිට කරන්න තියෙන මේක අපේ ෆෝන් එකට සේව් කරගන්න නම් මේ යට තියෙන බටන් එක ටච් කරන එක. ඒ කියන්නේ මේ නිල් පාට බටන් එක ටච් කරන එක. මම ඒක ටච් කරන්න. ඒක ටච් කරපු ගමන් ඒ ෆොටෝ එක අපේ ෆෝන් එකට සේව් වුණා. මෙන්න මේ ටික තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඕනුනේ. මම හිතනවාට මම මේ කිව්ව දේවල් තේරෙන්න ඇති කියලා. හරි එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක. අන්න ඒ බටන් එක ටච් කරොත් ඔයාලට පුළුවන් වෙනවා ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. හරි එහෙනම් හෙටත් මේ වගේ අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.